ශරීරය. ඔබේ ශරීරයට කතා කිරීමට හැකිනම් එය ඔබ දවස පුරාම ඔබට පවසනු ඇත්තේ ඔබ මගේ ස්වාමියා නොවන බව දැනගන්න යනුවෙනි. ඇත්ත වශයෙන් කිවහොත් මෙම ශරීරය නිතරම පවසන්නේ එයයි. නමුත් ඒ ධර්මයේ භාෂාව වන නිසා ඒ අපට නොතේරේ. සංස්කාරයන් සම්බන්ධයෙන් අපට අයිතියක් නැත. ඒවා අනුගමනය කරන්නේ ඒවාටම අයත් ස්වාභාවික ක්‍රියාමාර්ගයයි. ශරීරය පවතින ආකාරය ගැන අපට කිසිවක් කළ නොහැකිය. තරුණ ගැහැණු ළමයින් කරන ආකාරයට තොල් රතු කර ගනිමින් නියපොතු දිගට දික් කරමින් මෙම ශරීරය ටික වේලාවකට පමණක් මදක් අලංකාර කිරීමටත් දැකුම් කළු කිරීමටත් පිරිසිදු බවට පත් කිරීමටත් හැකිය. නමුත් මහලු වියට එළඹුණු පසු අප හැම කෙනෙකුටම සිටීමට සිදුවන්නේ එකම බෝට්ටුවක් තුලයි. මෙම ශරීරයේ ස්වභාවය එයයි. එය වෙනස් ආකාරයකට තබා ගත නොහැකිය. නමුත් වඩා හොඳ තත්වයකට පත් කිරීමටත් අලංකාර කිරීමටත් හැකිවන්නේ අපේ මනසයි. මෙම ශරීරයේ සැබවින්ම අපට අයිති එකක් නම් එය අපේ අනට කීකරු වනු ඇත. අපේට මහලු වන්නට එපා. නැතහොත් රෝගී බවට පත්වීම තහනම් කරමි. යනුයෙන් පැවසුවහොත් එය අපේ අනට කීකරු වෙයිද? කොහෙත්ම නැත. එය අපේ අන ගණනකටවත් නොගනී. අපි මෙම ගේහි තාවකාලික පදිංචිකරුවන් මිස එහි අයිතිකරුවන් නොවෙමු. එය අපට අයිති එකක්ය කියා කල්පනා කළහොත් එයින් පිටවී යාමට සිදු වූ දවසක අප දුකට පත්වනු ඇත. නමුත් යථාර්ථයට අනුව එල්ලී සිටිය හැකි ස්ථිර ආත්මයක් වැනි දෙයක් වෙනස් නොවන හෝ ස්ථිරයයි කියව හැකි කිසිවක් නොතිබේ.